අයිබෝන් මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩ වගුරක් සහිත ප්‍රදේශයකින් අධික දුර්ගන්ධයක් හමන බවට එම ප්‍රදේශවාසීන් විසින් පොලිසිය දැනුවත් කළා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ගම්වැසියන් සමග පැමිණ ඒ මඩ වගුර ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ට සොයා ගැනීමට හැකි වූයේ හඳුනා ගැනීමට තරම් නොහැකි වූ සතුන් විසින් කා දමන ලද මලසිරුරක්. මේ මලසිරුර කාගේද? මේ ඝාතනයක්ද? පොලිස් පරීක්ෂණ ආරම්භ වුණා. අද අපි කතා කරන්නේ මේ ඝාතනයේ සුළුමුළ ගැන. එසේනම් රැඳී සිටින්න. මේ අපරාධ පරීක්ෂණ අපරාධ නිරීක්ෂණ ටෙලි වාර්තා කන්නේ 119. Bus ke yana hemen kene genem driver tay kondus tay mata kehidin neh. Hebei muka kari hei tuak mesa. Ikulan nama tegeti bunut. Ei kapit luku wasi ya. Oh sir, kamu kaya lebaran naik kan?
සතුන් විසින් අර්ධ වශයෙන් කාදමන ලද මේ මලසිරුරේ අනන්‍යතාවය විසුවා ගැනීම පොලිසියට ඉතාමත් අසීරු කටයුත්තක් වුණා. ඝාතනයේ සිදු වූ ස්ථානයේ ආශ්‍රිත ප්‍රදේශය පොලිසියේ සෝදිසියෙන් පසුව කාන්තා අත්බෑගයක් සොයා ගැනීමට පොලිසිය රැකියාව ලැබුණා. නමුත් ඒ කාන්තා අත්බෑගයේ සියලුම බඩු බාහිර ආදිය අයින් කර තිබූ බව පොලිසිය සොයාගත්තා. ඒ කාන්තා අත්බෑගයේ කොනක බස් ටිකට් පතක් තිබූ බවට පරීක්ෂකයන් විසින් සොයාගත්තා. ඒ ඔස්සේ පොලිස් පරීක්ෂණ කටයුතු ආරම්භ වුණා. එතකොට යක්කලෙන් නැග්ගේ ගෑන කෙනෙක් නේද? ඔව් සර්. කොහොමද එයාගේ හැඩහුරුකම? එයා හැබැයි ඇඳුම් බෑග් ගෙහුත් තරම් ආයෙ සර්. හැබැයි මූණ වර නම් මට එච්චරම මතක නෑ සර්. අපිට මෙයාව හඳුනගන්න මොකක්ම හරි හොඩුවාවක් නැද්ද? නම් මතක නෑ සර්. හැබැයි අර බස් එකේ පොත් විකුණලා දෙක් ඉන්නෝනේ. එයාට නම් මතක ඇති සර්. ඒකන මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ සර් හැමදාම පොත් විකුණලා හදයි ඉන්නවනේ. මිනිහ ඉතින් හැමදාම කරන්නේ ඔය පොත් ටිකක් විකුණලා යන්නේ කනේ. නමුත් එදා සර් මේ මට මතකයි මේ ඔය ගෑල්ලමත් එක මිනිහ සුට්ටක් කතා කර කර හිටියේ වගේ මට මතකයි සර්. ඔව් ඔව් සර්. අපිට බස්සල පොත් විකුණන කෙනාව හම්බෙන්න පුළුවන්ද? පුළුවන් සර්. මං මිනිහට වයින්ඩියක් කවලා මුලගස්සන්නා සර්. දවසක් නිදාසේ බස් රථයේ ගොඩ වෙලා ඉන්න ඔයාලට මගෙන් කුංචි කරදරයක් කිරියරයක් වෙනවා කියලා හිතනවා නම් මදකට සමා වෙන්න. අදරණීය අම්මේ තාත්තේ අයියක් කෙනා. මල්ලේ අධ්‍යාපනය කියන්නේ අපි කාටත් වැදගත් දෙයක්. අධ්‍යාපනය කරා දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මොන්සෝරි වයසේ සිට සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වා ඉගෙන ගන්නා දරුවෙකුට අවශ්‍ය වෙන පොත් කීපයක් මගේ අතේ තියෙනවා. ඒ අතර තියෙනවා මේ කම්මැලි හාවා කියලා පුංචි ලස්සන කතන්දර පොතක්. මේ කතන්දර පොතේ ඔයාලා පුංචි දරුවෙකුට ලස්සන කතන්දරයක් මතක තියාගන්න පුළුවන්. මොන්සෝරි කියලා කියන්න පුළුවන් අපේ කතන්දර පොතක් තමයි. මේ පොතේ මිලර් ගියල් 160ක් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මං ඔයාලගෙන් බස් එකට ගොඩ වෙලා කතා කරලා යමින් යමින් ගමන් කරන වෙලාවේ රුපියල් 160න් 60ක් කපලා රුපියල් 100ක් වගේ මුදලක් තමයි ගන්නෙ. අද රුපියල් 100ක් කියන්නේ පාම් භාගයක් කාලා ප්ලේන් ටිකක් බොන්න බෑ. ඒ වගේම මේකේ රුපියල් 100ට වඩා දැනුමක් ලබා ගන්න පුළුවන්. ඔයාලට මේ පොත ගියා බලුවාම පැහැදිලිව පේනවා ඇති. ඔය මිනිස්සයා ගොඩක් කාලෙක ඉඳන් ඔය රස්සාවද කරලා තියෙන්නේ. ඔව් සර්. අවුරුදු 80කින් ඉඳන් පොත් විකුණු රස්සාව තමයි කරලා තියෙන්නේ. එතකොට ඔය කොන්දොස්තර කියපු විස්තරත් මිනිහා කට උතරෙත් ගැලපෙනවද? ගැලපෙනවා සර්. කොහෙද බැලුවේ කියලා. මිනිහායි දෙනව අඳුරගෙනද? ෆිල්ම් ගියා නම් අඳුරන්නේ නැහැ සර්. ගෑනු ගියා නම් දන්නවා කියලා කිව්වා. කොයි පළාතේ ගෙනෙත්ද? සර් යක්කල පැත්තේ ගියා තමයි කියන්නේ. ඔය පොත් විකුණන මිනිස්සයා ගම්පහ පැත්තේ පොත් විකුණන කාලේ ඉඳන් දන්නවා කියලා කියනවා. එතකොට ඔය මිනිස්සයා කතා කරනකොට බස් ටිකට් එක නම් අතේ නම නම තිබ්බා කියලා කිව්වා.
manusia kan mukut kira tina. Bisa sih amak nasa. Itu aja kemarin kata kalau kita mau kibul. Ini mukut turut-turut dan nih. Ini mana nasa? Kanta malasir orang kambu. Ane mata bayai mah tu, mage dua gana. Apit me bodiye ka hambe na kote, gudak pinas elati bu ne. Adun kya beri kipe ati no? Ika dekko ta mata andro gana pulu an. Ida antiur me kideri ngan kote andro gana gya adu onang. Mata kai mah tu, mata hondo na mata kai. Mata aduh kan pulang mana deh? Ane om mati apa itu bukan untuk bicara tempat tuh baik. Ada apa? Kalau beli ni apa? Dah mama hana perasaan beli hari itu muter dini. Kian nama mati om mandan nama deh om kian nama. Ame. Ini marah ni kian amat kau sek. Dua bed late pulai rukian manusia tamai mati om mandi sek. Aye, bintang yang mahat ya, saya kan? Hei, madam, ini manusia bila bila kita buat kerja dengan no mahat yo. Yang kisi aparade aksi do pasu, ini aparade itu laku tenat tage, anan netawe swagani ma polisi pradan karya kuna. Bus tiket patak peni, punci hodu awak kosse, piyeran piyer, itama suksemu kerana de parikshanek. අවසාන ප්‍රතිඵලයක් ලෙස මේ ඝාතනයේ ලක් වූ තැනැත්තියගේ අනන්‍යතාවය සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. පුතේ තේ ටිකක් බොමුද? අනේ අම්මේ ගෙදර සීනි ඇටයක් නැහැ. මගේ අතේ සල්ලිත් නැහැ. Ara manusia ada yang kita genok, baru koi tin taman ane. Ada titin kanan mereka lagi biga nih. Mata dukai putih umpama ane. Mama ni umbo me amaru demi. Amma mana kerana demi. Hamade emang kerja ara orang kapua. Mahalo kuda kiuwe nang suravin suduin torai kila. Oka ya katanya kita dah noni. Kiepu musa balat.
deng itu nggak dapat monohari dekat mati karena andu allah ya ammi. Mata nama meji itu apa ya lah dienni. Oh ini, adat kan nama dia bagi biga nih. Tani wai merenne, me dingge diai, kolang matanne, me dingge diai, kolang matanne, ah, kolang matanne, amin ne double. Koma gini ke baru gina amat, aduh bagaimana sih ini amat gina amat. Apa ada bola masuk udah nih? Sini sari rete ahi segerai. Onna onna. Itu kotor katet gagane nih mah itu kerja bade. Onna onna barang gatta. Miniar kejirete adiye dia nunna. Barang gatta. Hey bang. Hampir kau na turut dekem bila hari ini madel. Tawa gair dulu nek mereka dari ini kela dalan ada. Bambu ni mage sali boli. Amma dae dua dae jiwa tenna onna. Rasa kerjaite. Hari hari, mana rasa kau dekannya thama ini. Turut kaya ngat khatan dera handu onne ane. Udah udah udah. Belok kopale ala. Okopale ya. Mana band? Bus tiket patah se, ibu karangan gigya polisi itu hamuye, yam kisi pudgalnya kuisin, Columbus itu, mudah geva, yakkalin bus itu negi khantau katte asunak wen karang city bawai. Me khantau kaud, me asun wen karangat pudgalnya kaud, me gosip bunye me khantau de, me si ala soya polis parishan katte itu sidham. 119. Ani mak ala kan di mati, mak itu gigi dewa minasai. Oh matiyo. Oh kira gitu ya deh. Ini itu kota pen sama amat ganda ma, ait di levelnya ya kan ada no. Amma te, mana kau urhari gana, sekaya kayak mana itu? Mama dana darah bertan, duduk darah kau ruk kau ruti tine sir, bebo tuh kamu tuh lahir ke tamai tara. Oke, abinya gak nala prasna keram. Ini emang gitu ya. Ram, tamun tamai, binti agi, nitya anu kulo semia. Oh sir, etya matte divorce na dua file kala dibe sir. Evrate, tamun divorce ke dende, akam itu na. Oh sir, mak kisi me varadda kala naya ni sir. Mak ekam varadda kerti ni sir, porta house at bile nek vitrai sir. Tapun dana ada langka godak kalau kola ada belte, apa rada belte, itu ini bimat kematama. Enam meva tanang keran nona ne matteo, dan meka tap bay velat tiwarai, kocer nobi ini hituat bonne hitena. Adawa sana mata ada bonawa kiela bonawa, ente tai bonne hitero matteo. Take a one. Matra me jeevithe thitta vela tiyenne. Ai sudu menige ehema kiyanne. Ai manussaya kanamadaya wage biga nawela me lamayata mada denne.
මට මේ කාල කන්න බීම නතර කර ගන්න බැරුව ඉන්නේ. මට මොකුත් මතක නෑ නෑන් දම්මේ. ඇයි ලහිරුම ජීවිතේ විනාශ කර ගන්න හදන්නේ? ගෑනුත් මේ රටේ බිව්වත් මොනවා වෙයිද? රටක් ඉතුරු වෙයිද එහෙනම්? ඔව් සුදුන ඕන. මටත් ඕන මිනිස්සෙක් වගේ හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න. ඉතින් ඇයි හැමදාම බාර අසරින් ගන්නෙ? වැඩරනවා නම් ගෙදර එන්නකෝ. මට සමා වෙන්න සුදුන ඕන. මම වාපල්ල දියුරුනෝ. මං අද ඉඳන් බොන්නේ. එහෙම වෙනව නම් කොච්චර දෙයක්ද? තමුන් තර්ජනය කළා වගේම වින්දියා මරණ හැංගුවා නේද? අනේ අනේ මහත්තයෝ. ඒව මේම කටට එනවට කියපුවා. ඉතින් ඩිවෝස් එක දීලා ඒ මනුස්සයා නිදහස් කරලා නම් ඉවරයි නේ ඉසේ. මොකටද මේ වෛර බඳගන්නේ? මටත් ඕන උනේ සර් වින්දයා එක්ක හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න. මටත් ඕන වින්දයා එක්ක අලුතෙන් ජීවිතේ පටන් ගන්න සර්. හැමදාම නැගිටින්නේ විදියට හිතාගෙන. ඒත් හැන්දෑව වෙද්දි කුණු වෙන්න වැඩිලා සර් ගෙදර එන්නේ. තමුන් මේ අපරාධය වෙච්ච දවසේ කොහෙද හිටියේ? මං ඉතින් හැමදාම වැඩ පොලේ බාර් එකේ ගෙදරයි සර්. ගුරුකයන් ලෑස්ති වෙන්න එපා. තමුන් කියන හැම දත්තයක්ම අපි හොඳින් පරික්ෂා කරලා බලනවා. මං ඔය කියන තැනට කවදාවත් ගිහිල්ලා නෑ සර්. මම වින්දයා මැරුවේ නෑ සර්. ඒත් මට නීතියෙන් දඬුවම් නොලැබුණාට ඒත් මට හිතෙනවා සර් මං වැරදිකාරයෙක් කියලා. ඇයි තමුන් එහෙම හිතන්නේ? මේ කාලකන්ණ බීම නතර කරගන්න බැරි වුණා මහත්තයෝ. මම වින්දයාගේ ජීවිතේ විනාශ කරා මහත්තයෝ. මේ අරක්කු කියන જાතිය හොයා ගන්නවත් බැරි තරකට ගිහිල්ලා මට දඬුවම් දීලා මාව හිර කරලා දාන්න මහත්තයෝ. මම යනවා. ලහිරු වම් පොඩක් ඉන්නකෝ. සී කල්පනාවෙන් ඉන්න වෙලාව බල මමත් එක්ක කතා කරන්නමයි හිටියේ. හරි හරි. ඔය කියන්නේ අදවත් නොබියෙන්න කියලානේ. එහෙම කිව්වට ඒක කරන්න බැරි එකනේ අවුල. මම දැන් ගාමට් එකේ රස්සාවට යනවනේ. මං හම්බ කරන සල්ලි අම්මට එමට ජීවත් වෙන්න හොඳටම ඇති. හරි හරි ඉතින් මමත් ඔය හම්බු කරන්නේ. ඒ අපිට වියදම් කරන්න ඕනේ නැහැ. ඔයා ඒ ඔක්කොගෙන් බීලා කාලේ මැරිලා යන්න. මට තවත් ඔයත් එක්ක ජීවත් වෙන්න බෑ. මට ඩිවෝස් වෙන්න ඕනේ. අපි ඩිවෝස් වෙමු. අප්පොඩ බොල. ඔබ ගාමන්ට් ගිහලා මාසයක් නැ වෙන මිනිහෙක් හොයාගත්තද? හා? තාම නැහැ. හැබැයි හොයාගන්න ඕනේ. ඔයාට මට වැඩිය බේබදුම ලොකුයිනේ. ඔයා ඕන මගුලක් කරගන්න. මේ බෝවටන් ලෑස්ති වෙන්නපෝ. ඔබ මර හංගනවා දැනගලින් බැල්ලි. විතර දුර පළාතකට ඉන්දියා නොදන්න කෙනෙක් එක්ක බස් එක යන්න බෑ. මට නම් ඉතින් එස වෙන සම්බන්ධයක් තියෙන්නේ නැති. ඔය වින්දේක දුරකතන වාර්තා පරික්ෂා කළාද? මොනවද අපිට ඒවයින් හොයාගන්න පුළුවන්? ඔව් සර්. වින්දේ නිතරම කතා කරපු නම්බර් එකක් තියෙනවා. මේ නම්බර් එක අයිති රාජේන්ද්‍ර සෙල්ල කුමාර් කියලා යාපනයේ පදිංචිකාරයෙක්ට. බලන්න මිනිහා වැඩ කරන්නේ කොහෙද කියලා. බලමු පොලිසියට කැඳවා. හොඳයි සර්. මම එහෙම කරන්නම්. බස් ටිකට් පතකින් බොහෝ දුරක් පැමිණි පොලිස් පරීක්ෂකයන්
මේ ඝාතනයේ ලක් වූ තැනැත්තිය වින්ද්‍යා බවට හඳුනාගත්තා. වින්ද්‍යාගේ දුරකථන වාර්තාද පොලිසිය විසින් පරීක්ෂා කළා. වින්ද්‍යා රැකියා කළ ස්ථානයේ සහ ඇය ඇසුරු කළ සමීපතයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමට පටන් ගත්තා. ඒ තොරතුරු වලින් පොලිසිය සොයාගත්තේ සෙල්ල කුමාර් නැමැති පුද්ගලයෙකු සමග මෙය සමීප සම්බන්ධතාවයක් පැවතු බවයි. ඒ අනුව පොලිසිය මේ සෙල්ල කුමාර් නැමැති පුද්ගලයා කෙරෙහි ඇසයොමු වුණා. මමතාව ප්‍රශ්න කරන්න පටන් ගත්තේ නෑ. ඒ මේ බය වෙලා ස මට එන්න. එන්න කොයි? තමුන්ගේ හැසිරීමෙන්ම මම දන්නවා. මම එඩ්ඩගේව කාරණේ තමුන් හොඳටම දන්නවයි කියලා. සර් මේ මොනා කියනවා කියලා මම නම් තේරෙන්නේ නැහැ සර්. අවු අවු. තමුන් බබානේ. මට කියනවා තමුන් වින්ද්‍යා කියලා කෙනෙක්ව දන්නවද? ඔව් සර්. ඒ මගේ සෙක්ෂන් එකේ ළමයි. මම ගාමන්ට් එක සුපයි රසව තමයි කරන්නේ. එයාත් එක්ක තමුන්ගේ තිබිච්ච විශේෂ සම්බන්ධය මොකද්ද? තාත්තා හංගලා වැඩක් නැහැ. මට හැමදේම කියනවා. අපි ලවස්ලා සර්. ලවස්ලා. සෙක්ෂන් එකේ මන් දිහා විතර බලන්න පානේ. ළමයි හිනා වෙනවා. ඔයාරි ලස්සනයිනේ. මට බලන්න දු ඉන්න බෑ. නිකම්ම බැලනවා. මම එච්චර ලස්සනද මහත්තයෝ? මට කවුරුත් එහෙම කියලා නෑනේ. මහත්තයා මහත්තයා කියලා හැම වෙලා කියන්න එපානේ. මම සෙල්ල කුමාර්. සෙල්ල කියලා තමයි හැමෝම මට කියන්නේ. ඔයා ලංකාවේ උතුරු කොනේ. මම ගම්පහ. අපි මුණ ගැහුනේ කොළඹද? ඒ තමයි දෙවියෝ අපි මුණ ගැස්සපු විදිහ. මට ಜಾති ආගම් ભેද වලින් වැඩක් නෑ මහත්තයා. මහත්තයා බැඳලා නෑ, බොන්නේ නෑ. එහෙම කියපු නිසා තමයි මම මහත්තර කැමති වුනේ. මට ආදරෙන් සතුටින් ජීවත් වෙන්න තිබුණා නම් ඒ හොඳටම ඇති මහත්තයා. මම වින්ද්‍යාට ගොඩක් කැමතියි. මහත්තයට මම කසාද බඳින්න ඕනේද? මං බැන්දි බේබත් එක්ක. මට අරක්කු ගන්න ඉවසන්න බැරි හින්දායි මහත්තයා මං ඩිවෝස් එක දැම්මේ. අපි ඩිවෝස් එක ආවම ඉක්මනට කසාද බඳිමු. එතකන් අපි මෙහෙම සතුටින් ඉමු. දවස් කීපයක්ම නිමාඩු දාලා තමන් කොහෙද ගියේ? මම ජෆ්නාවට ගෙදර ගියා සර්. ජෆ්නා? යාපනයට යන්න මෙච්චර කෙටි මාර්ග තියෙද්දි තමුන් තෝරගත්තේ මඩ කලපුව හරහා දීර්ඝ මාවතක්නේ. සර් සර් කොහමද සර් මේ හැමදේම ගැන දැනගත්තේ? තමුන්ලාගේ මිනිස්සු මේ සමාජයට මහ පිළිලයක් අයිසේ. තමුන් දැනගෙන හිටියා තමුන් නිසා වින්ද්‍යා ගැප්ගත්ත විත්තිය. ඔව් සර් මම දැනගෙන හිටියා. ඉතින් අයිසේ තමුන්ට තිබුණානේ වින්ද්‍යාව වැඳලා හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න. මම පැඳපු කෙනෙක් සර්. මගේ නෝනා ළමයි ඔක්කොම ජෆ්නාවල තමයි ඉන්නේ. ඒකනේ මෙයා හැමදේම දැනගෙන එහෙ යන්න හදන්නේ. මං හරි ආසාවෙන් හිටිය සෙල්ල අම්මා කෙනෙක් වෙන්න. දැන් එහිනවා හින්ද හැබැයි වෙන්න යන. ඒක තමයි. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ. ප්‍රශ්නය? මොකද ප්‍රශ්නයක් වෙන්නේ? ලෝයා කිව්වා ඊළඟ අඬවාරේදී මගේ ඩිවෝස් එක අරන් දෙන්නම් කියලා. යාගේ ඩිවෝස් එක නෙමෙයි. මගේ ඩිවෝස් එක. මොකක්? තමුසි බැඳපු මිනිහෙක්ද? තමුසි මාව රැවට්ටුවා. හරි හරි කලබල වෙන්න එපා. අපි මේ කතා කරලා විසඳගමු. මේ බලන ප්‍රශ්නයක් නම් තමුසි ඩිවෝස් එක ගන්න ඕනේ ගෑණිකෙන්. මොන තුට්ටු කුලියට ගිහිල්ලා හරි මං ওই ගෑනට හැමදේම කියනවා නැත්තම්. හරි හරි මොකක් හරි කරමු. මගේ මඩකලුවේ ගෙදරක් තියෙනවා. අපි ගාමන්ට් එකට ට්‍රාන්ස්ෆර් එක හදාගෙන එහෙම සෙටල් වෙමු. ඩිවෝස් එක ගන්නවා නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඔයා බොන්නේත් නැහැ. අම්මාවත් අපි ළඟට අරගෙන අපි ලස්සනට ජීවත් වෙමු. හරි හරි ඔක්කොටම ඉස්සෙල්ලා අපි එහෙකින් ගෙවල් ඉඩම් බලමු.
ඒක හොඳයි. අපි තාම අම්මට අපි ගැන කිව්වෙත් නැහනේ. අපි දෙන්න මෙහෙ ගිහිල්ලා ඇවිල්ලා අම්මට අපි දෙන්න ගැන කියමු. හරි. අපි දැන් යමුද? මම ඉන්දියාව රවට්ට කියලා බැටික්ලු ගියා. ඇත්තටම එහෙදි තාත්තගේ මඩ ලැබිච්ච ඉඩම් තිබුණා. ඉතින් කියනවා මොකද ඊළඟට උනේ? මම කවුරුවත්ම නැති මඩ වගුරු තියෙන භයානක තැනකට ඉන්දියාව එක්කගෙන ගියා. එයා බෑග් එකක් පැත්තකින් තියලා ට්‍රිප් එකක් ආවා වගේ බොහොම නිදහසේ තමයි හිටියේ. තම මාස් තිරසනේ කොයි අහිංසක මිනිස්සෙක්ගේ අහිංසක බලාපොරොත්තුත් එක්ක තමුන් මේ සෙල්ලම් කරේ. හරි. දැන් මට කියනවා තමුන් කොහොමද මේ අපරාධය කළේ? ඔව් සර්. මම කළේ ලොකු අපරාධයක් සර්. මම හිතුවා එයාගේ නිදහස වුණත් මේ ප්‍රශ්න හැමදේම විසඳේ කියලා. ඊට පස්සේ මම එකපාරටම එයාව තල්ලු කරා. බෑග් එකේ තියෙන හැමදේම අරගෙන බෑග් එකත් විසිකරලා මම එතනින් ආවා. ඉතින් ඇයි තමුන් මෙච්චර දුරකට ගියේ? මම හිතුවේ සර් මම මේ පළාතේ නොවන කෙනෙක් නිසා මේ රහස එළිවෙන එක නැති වෙයි කියලා. මේ රහදයට පොලිසියට හොයාගන්න බැරි. කිසිම රහසක් නැහැ අයිසේ. කිසිම රහසක් නැහැ. ඝාතනයේ ලක් වූ තැනැත්තිය ලංකාවේ එක් කොනක. ඝාතනය සිදු කළ පුද්ගලයා තවත් කොනක. ඝාතනයේ සිදු වූ ප්‍රදේශය මේ සියල්ලටම වඩා වෙනත් පැත්තක්. අවසානයේ කිසිදු සාක්ෂියක් ඉතුරු නොකර වැළලී යාමට තිබූ ඝාතනයක සුළමුළු සොයා ගැනීමට පුංචි ටිකට් පතකින් පොලිසියට හැකියාව ලැබුණා. ලබන සතියේ මෙවන් වූ අපරාධයක සුළමුළු රැගෙන එන තෙක් අදට අපි ඔබගෙන් සමුගන්න. හොඳින් මතක තබා ගන්න. අපරාධයක් දුරුතැන අමතන්න 119 ගිහිල්ලෙන්න.